අවස්ථාවක් ලබා දීලා තිනවා මේ වාහන 1000 ඉම්පෝට් කරන්න. මෙන්න දැනටමත් වාහන ගෙනලා තියෙන සීමිත ප්‍රමාණයක් 29,50,000ක් විදිහට. බ්‍රෑන්ඩ් නිව් සීට යන බයික් එකක් දැන් මිලදී ගන්න පුළුවන් 637,950කට. කිලෝමීටර් ගාන නම් සෙලවෙන මනසට තමයි. පටන් අරන් තියෙනවා එක එක විදි පුද්ගලික ලාභතකා වාහන ටික ටික ආනයනය කරන නොයෙකුත් ස්කීම් සංචාරක අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කළ තියෙන මේ වාහන 1000ක් ගෙන්නන්න හදන කැබිනට් පත්‍රිකාව මේක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ කැබිනට් අප්‍රූවල් එකකින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ ඉදම්හා සංචාරක අමාත්‍යාංශයෙන් තමයි මේක යොමු කරලා තියෙන්නේ ඇත්තට මේක දැන් කැබිනට් එකෙන් අප්‍රූව් වෙලා තිබරයි මේකේ තියෙන විදිහට වාහන 1000ක් ඒ කියන්නේ බස් සහ වෑන් රථ 1000ක් ආනයනය කරන්න සුළු පිරිසකට ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට්ස්ට විතරක් අවස්ථාවක් ලබා දීලා තිනවා මේ වාහන 1000 ඉම්පෝට් කරන්න ඒකෙන් කරලා තියෙන්නේ මේ 10 ගානක් ඉන්න තව ආනයනකරුවන් ඔක්කොම කපලා ඒගොල්ලන් නොදී මේ සුළු පිරිසකට විතරක් ඒගොල්ලන්ගේ ලාභ ප්‍රයෝජන දක්වා බොහොම සූක්ෂම විදිහට සංචාරක අමාත්‍යාංශ විසින් ප්‍රයවණම් වල තියෙනවා. ඉතින් අපි මේක ගැන සාකච්ඡා කීපයක්ම කළා සංචාරක අමාත්‍යාංශයත් එක්ක. නමුත් ඒකෙන් කිසිම ඵලදායක උත්තරයක් ලැබුණ නැහැ. මේ වගේ අවස්ථාවක මේ වගේ මේ ඉම්පෝට් බෑන් එකක් තියෙන අවස්ථාවක ඉම්පෝට් බෑන් එක දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ යන අවස්ථාවක මේ වගේ සූක්ෂම විදියට මේ වගේ බොහොම පිළිකුල් සහගත විදියට මෙහෙම ස්කීම් එකක් හදලා සංචාරක අමාත්‍යාංශයෙන් ඒගොල්ලන්ගේ ලාභ ප්‍රයෝජනයට මේ කීප දෙනෙකුට මේක ලබා දීම ඇත්තටම මේ වගේ අවස්ථාවක නොකළ යුතු දෙයක්. මොකද මේ රට දැන්ට තියෙන තත්ත්වය ගත්තොත් මේ ඔක්කොම බොහොම අමාරුවෙන් යන්නේ. ඇත්තටම මේ සියලු කරුණු සංචාරක අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශයට ඒ වගේම සෙන්ට්‍රල් බැංක් එකට අධිකරු ජනාධිපතිතුමාට ඒ සියලුම දෙනාටම කරුණු පහදලා දීලා තියෙන්නේ. අපි ඇත්තටම ඉල්ලා සිටින්නේ අපිට මේකට සහනයක් ලබා දෙන්න අපිවත් මේ ස්කීම් එකට ඉන්ක්ලූඩ් කරන්න කියන එක විතර නෙවතු අපිට විතරක් ලබා දෙන්න කියන එක නෙමෙයි අපිවත් මේ ස්කීම් එකට ඉන්ක්ලූඩ් කරන්න ඕකේ දැන්ට තියෙන්නේ මේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් විතරක් ඒජන්ට්වරයෙකුගෙන් ගෙන්නන්න කියන එක. නමුත් අපි යෝජනා කරන්නේ මේක මාස 6ට අඩු ඒ කියන්නේ නිෂ්පාදිත වර්ෂයේ ඉඳලා මාස 6ක් ඇතුළත සහ කිලෝමීටර් 400ට අඩු වාහනයක් ගෙන්නන්න දෙන කියලා. එතකොට එන්නේ උපරිම අලුත් හොඳම වාහනයක් නමුත් බොහොම මිල අඩුවට අපි මේක ගෙන්නන්න පුළුවන්. ඒකෙන් ලංකාවෙන් යන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා සහ ලංකාවේ බාණ්ඩාගාරට එන එකම බදු ටැක්ස් එකක්. සෙන්ට්‍රල් බැංක් ගමනත් සති කිහිපයක කලින් ප්‍රකාශයක් නිකුත් කළා පිට තියෙන ඩොලර්ස් ප්‍රමාණය හරියට පරිපාලනය කරොත් ඉම්පෝට් අරින්න පුළුවන් කියලා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. දැන් මේ පුන පුනා අපි කියන්නේ ඩොලර් පරිපාලනයට අවශ්‍ය නම් මේ මොකද්ද මේ කරන්න යන දේ? මේක ඇත්තටම හරිම පිළිකුල් සහගත දෙයක්. මේ එක්තරා සමාගමකට 2020 දී රජයෙන් දුන්න ඉඩමත් BOC එකෙන් දුන්න ණයත් ඩොලර්ස් වලට කන්වර්ට් කළා. ඒක ඒකට ටික ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. මේ වැලියු ඇඩිෂනට 0% ඩියුටි එකට මේ දෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපි දුමු ඩොලර් මිලියන 500ක් එල්ලට ගියා කියලා. මොකද මේ කවුන්ට් කරන කවුරුත් නැහැ. ඩොලර් මිලියන 500ක් එල්ලට යනවා රුපියලක්වත් එන්නේ නැහැ. ඒ කාර්යයෙන් බැලුවොත් අපිට දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට වාහන අපි කියන්නේ සාමාන්‍ය විදිහට අරින්න. මේ ඩොලර් මිලියන 500ක් දීලා අරින්න. ඇඩියොත් රාජ්‍ය ආදායම කොච්චර ලැබෙනවද? මොකද අපේ සාමාන්‍ය වාහනයකදී 100 200 250ක ඩියුටික් එනවා. මේකේ රුපියලක් ඩියුටියක් නැතුව මොකද්ද මේ කරන්නේ? සේෆ් ස්ටෑන්ඩර්ඩ්ස් කවුද බලන්නේ? මේවා මොන තත්ත්වයේ දින වාහනද කවුද බලන්නේ? කවුරුත් නැහැ. මේ වගේ වෙන් මේ යන ඩොලර් ප්‍රමාණය නවත්ත ගත්තා නම් අපි රජයට පුළුවන් මේ ඉම්පෝට් කරින් මේක වහන් ඉන්න ඕනේ නැහැ. ඇයි මේ වහන්ගෙන ඉඳලා මේ වගේ එක එක සෙක්ටර්ස් වලට පොඩි පොඩි වාසි දෙනවා මේ එක්තරා පුද්ගලයෙක්ට මේ දෙන දෙයක්. මම අපිටවත් ඔබටවත් පාරිභෝගික කිසි කෙනෙක්ටවත් මේ වාසියක් නැහැ. මේ වගේ නමත් අන්නෝ. අදින්න මේක වෙන්නේ දැන්. ඔතුමාලා මේ චෝදනා ඉල්ලන්නේ කාටද? අපිට අපි දන්නේ නැහැ කවුද ඔතරයිස් ඔෆිසර් කියන එක. මිනිස්ටර්ද එද වෙන කවුරු හරි කියන අපි ඒක අරට ඩිරෙක්ට් කියන්න අමාරුයි. අපි මේක ඉදිරිපත් කරන්නේ ටුවරිසම් මිනිස්ට්‍රි එකට. මේ වසර අවසානයේ වාහන ගෙන්නනො 2025 දෙවෙනි කාර්තුවේදී වාහන ගෙන්නනො වාහන ගෙන්නපු ගමන්ම වාහන මිල අඩු වෙනවා කියපු කට්ටියට මෙන්න දැනටමත් වාහන ගෙන්නලා තියෙන සීමිත ප්‍රමාණයක් මේ තියෙන අශෝක් ලේලන්ඩ් ඩොස් 2024 මේක ප්‍රයිස් එක දාලා තියෙන්නේ 29,50,000ක් විදිහට. මේ වගේ මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මත. වර්තමානයේදී වාහන 1-2 තමයි ගෙන්වන්නේ. ඩීසල් පෙට්‍රල් වාහන ගෙන්නලා තිනවා මහින්ද්‍රා අශෝක් ලේලන්ඩ් වගේ ඉන්දියාවෙන් ඉම්පෝට් කරපුවා. ඉතින් මේ වගේ ප්‍රයිස් තවමත් ගණන් වැඩි. 129,000කට මේ වගේයක් වටින්නේ නැහැ. ඉල්ලුම සැපයුම මත මිල තීරණය වෙනවා. ලංකාවේ මේ වාහන තවම හරියට ආනයනය කරපු නැති නිසා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමට සැපයුම ලබා දෙන්න බැරි නිසා තවමත් මිල ගණන් ඉහළ මිල ගණන් පරාසයක් තමයි තවමත් යන්නේ. නමුත් වාහන ගොඩක් තිබිලා ගොඩක් මිනිසුන්ට වාහන අවශ්‍යතාවය ඉටු කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මිල ගණන් අඩු වෙන්න ඕන. නමුත් එච්චර වාහන සැපයුමක් නම් 2024 අවසානයේදීවත්
දෙදස් විසිපහය අවසානද අපිට බලාගන්න බැරිවෙන්නත් පුළුවන්. කොහොමත් වාහන ගෙන්න්නපු ගන්න මිලගණන් අඩුවෙන නැතිවේ. මම කලින් සාකච්ඡා කරපයකට හොඳම නිදසුන තමයි මේ බජා සිටිහන්න දෙදස් විසිහතර. බ්‍රෑන්්නියූ සිටහන පයික ඇත්ද මිලදීගන්න පුළුවන් අයලක්ෂ තිස්සත්දස් නවසය පනහකට. හරිටමද මාස එකමාර්ගට කලින් මේ බ්‍රෑන්්ියූ ප්‍රයිසේ ගිය අයලක්ෂ පනස් පන්දස් ගානකට. දැන් තවත් මිලගණන් අඩු වෙලා තියෙනවා. එන්නන්න සිටහන්ඩ මේ ලංකා මාකට් එකට අලුතින් බයික් ගෙනනවා. එතකොට සිටහට බයික් මිලදී ගැනීමට අවශ්‍යතාව දෙන පුද්ගොලයෝ මිලදී ගන්නවා. අන්තිමේදි මේ අවශ්‍යතාවය අඩුවෙන් අඩුවෙන්ට බයික් යුගෙනෙත් නෑ. එතකොට සේල්කාරුවන්ට ගෙන්වන්න ඕනවෙන නැතිවේ සමහරවිට තියෙන බයික විකුණගන්න මිල ගණන් අනුවරය මඩු කරනවා. ඕම සේල්කාරුව ඔවුන්ට පාඩු වෙලා නම් මෙයා විකුණන්නේ නෑ. ඉතින් මේ බයික් මේ ප්‍රයිස්වලින් අඩු කරන්නේ ඔවුන්ට ලැබුණ ගාන්ට අමතරව ලාබෙන් තමයි අඩු කළ අඩු කරලා විකුණන්නේ. මොකද නැත්තම් කවුරුත් බයික් ගන්නෙ නෑනේ. ඊට අමතරව තව ඉදිරියේදී ඉලෙක්ට්‍රිකල් බයික් යනවා. ඉලෙක්ට්‍රිකල් වාහන ලංකාවේ මිනිස්සු මිලදී ගත්තත් ඉලෙක්ට්‍රිකල් බයිකුත් අඩුවට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒවා නම් කවුරුත් මිලදී ගන්න නැතිවේ. මොකද මේ මෙතනත් තියෙන 5.99කට අබාන්ස් එකෙන් එනවා බයික්යක්. මේවා එහෙම ගොඩක් ප්‍රැක්ටිකල් නෑ කියලා තමයි කියන්නේ තාමත්. මේ තියෙන්නේ බජාජ් 300 යූස් කරපු වගේ ප්‍රයිස් එක. මේ 2019 එහෙම තියෙනවා. මේ මෙතන දෙනවා 2019ක්. බලමු මේකේ ප්‍රයිස් එක. එක සේල් එකකින් තමයි දාලා තියෙන අත්පිට මුදල 495000 2019. එතකොට ඔයාලට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන් 2024 637000 කිලෝමීටර් බිඳුවයි 2019ක් මිලදී ගන්න පුළුවන් 495000කට. ඒ කියන්නේ 105ක්නේ. තව 130000 ගණක් දීලා 2024ක්ම ගන්නවද නැත්නම් 2019ක් ගන්නවද පැදපු එක. කිලෝමීටර් 20000 සමහර කිලෝමීටර් 5000ක් දූපකවන් ඔයාලා හිතන්න එපා මේ බයික් අලුතෙන්ම පෙච්චර පාවිච්චි කරලා නැහැ කියලා. කිලෝමීටර් ගානන සෙලවෙන මනසට තමයි කියන්නේ. කිලෝමීටර් ගානන සම්පූර්ණම බොරු විශේෂයෙන්ම සේල් වලින් විකුණද්දි. ඉතින් ඒක න අනිවාර්යයෙන්ම සෑගිලිමත් වන්න. කොහොමත් වාහනයක් වුණත් බයිකයක් වුණත් සේල් එකකින් මිලදී ගත්තොත් අනිවාර්යයෙන්ම සේල් එකෙන් ලස්සනට ෂෝරූම් එකේ තියෙන විදිහට යාලා ලස්සන කට්ටයන් පොලිස් කරලා ලස්සන බයික් එකව වාහනේ විකුණනවා. ඉතින් එහෙම තමයි සේල් එක විකුණද්දි. ඉතින් එතකොට කට්ටියට මුකුත් කියන්න බෑ අඩුපාඩු. ඒ ඔක්කොම හදලා ලොකු ගානකට තමයි දෙන්නේ. ඊට වඩා පෞද්ගලික ඉක්මන් එකේ බලලා හරි patpat.lk රිය 7 මාකට් ප්ලේස් එකෙන් බලලා තනියෙන් ගෙදරකට ගිහිලා බලලා විකුණන්න තියෙන බයිකයක් ගන්න එක ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් සේල් එකකට වඩා. ඉතින් මේ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වාහන සම්බන්ධව සහ විශේෂයෙන් ආර්ථික සම්බන්ධ කරුණු මේ channel එක තුලින් කතා කරන්න. අපේ channel එක subscribe කරන්න, like කරන්න, මේ වගේ තවත් වීඩියෝ ගෙන හමුමු. ඔබට සුබ දවසක්.